සවන්දෙන්නේ ඔබ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයට 91.7 උදැසන ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට අපහායික් වෙන්නයි දැන් ඔබට ආරාධනා. ධර්මානුශාසනාව දේශකයාණන් වහන්සේ පයාගල එළබඩ ශ්‍රී ඉන්දජෝත්‍යාරාමාධිපති පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයේ ආචාර්ය රාජකීය පණ්ඩිත දර්ශනපති මනෝවිද්‍යා උපදේශක පූජ්‍යපාද අඟුණකුල පෙලැස්සේ ඉන්දජෝති ස්වාමීන්ද්‍රයන් වහන්සේ. ගෞරවනීය දේශකයන් වහන්සේට අපේ වන්දනීය ආරාධනය. සිල්වත් බව හා දුස්සිල්වත් බව දැන හඳුනාගන්නේ කෙසේද? එය හඳුනා ගැනීම තුළින් ක්ලේශ ප්‍රහීණයන් කොට නිවන් පසක් කරගන්නේ කෙසේදයි පහදා දෙන්නට. අංගුත්තර නිකායේ දසක නිපාතී මිගසාල සූත්‍ර දේශනාව ඇසුරින් අද ධර්මානුශාසනාව. සදහෙවතුනි, අපි ධර්ම ශ්‍රවණයට පෙර තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීම සඳහා নমස්කාරය කියමු. අවසරයි ස්වාමීන් වහන්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. මේ
තිසරණ සහිත වූ මේ තිසරණ සහිත වූ පංච සීලය පංච සීලය මාර්ගඵල නිවන් පිණිසම මාර්ගඵල නිවන් පිණිසම හේතු වේවා හේතු වේවා වාසනා වේවා වාසනා වේවා සාදු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තෝ සංඝමොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කතං කතං නාමායං භන්තේ ආනන්ද භගවතා ධම්මෝ දේසිතෝ අඤ්ඤේය තත්‍ර හි නාම බ්‍රහ්මචාරීච අග්‍රබ්‍රහ්මචාරීච උබෝ සම සමගෙහිකා බවිසන්තිති සාදු සාදු බුදු ගුණ සීකර බුදු ගුණ වඳිමි දම් ගුණ සීකර සදහම් වඳිමි සංඝ ගුණ සීකර මහා සංඝ වඳිමි සීකර කර ගුණ තෙරුවන් වඳිමේ
සම්මා සම්බුද්ධ සම්පන්න සැබැහැවත් වාසනාවන්ත කාරුණික පින්නතුනේ, මේ මොහොතේදී ඔබ සූදානම් වෙන්නේ ධර්ම ශ්‍රවණේ කිරීමටයි. එහෙමනම් ධර්ම ශ්‍රවණ අභිලාෂය ඇති ශ්‍රද්ධාවන්ත පින්නතුන් බුද්ධියත් ඥානයත් ශ්‍රද්ධාවත් මත පිහිටා මේ ධර්මය ශ්‍රවණය කළ යුතුයි. ඔබට පුළුවනි නම් මේ ගත වෙන ටික වේලාවේදී බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කෙරෙහි අප්‍රමාණ ගෞරවයත් පැහැදීමත් අවබෝධයත් ඇති කරගෙන මේ ධර්මයේ ශ්‍රවණය කරන්ට ඒ ඔබට ගොඩාක් පින් සිද්ධ වෙන කාරණයක් බවට පත් වෙනවා. පින තුනේ බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකයට පහළ වෙන්නේ බොහොම කලාතුරකින්. ඒ කලාතුරකින් පහළ වෙන ලෞතර බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ධර්මය මේ අසරණ ලෝක සත්වයාට පතල මහා කරුණාවෙන් දේශනා කරනවා. මේ දේශනා කරන්නේ මොකටද? සත්‍යාවබෝධය පිණිස. නැත්නම් මේ සංසාර ගමනින් එතර වෙලා යථා භූත ඥාන දස්සනය, එහෙම නැත්නම් ඇත්ත ඇතිසැටියෙන් දැකීමේ නුවණ ඇතිකර ගැනීම සඳහායි. ඒක කිසිම තැනක ප්‍රකාශ වන්නේ නැහැ. ඒ දක්වා සිටපු මිනිසුන් මෝඩයි අඥානයි කියලා. ලෞතර බුදුරජාණන් වහන්සේ නමක් සිද්ධ කරන්නේ මේ ලෝකයට පහළ වෙලා නුවණ ඥානය ඇති මිනිසුන්ට මේ ධර්මය යථාභූත ඥානයේ පිණිස දේශනා කිරීමයි. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මය තේරුම් ගැනීමට නම් අපි ළඟ ප්‍රඥාව තිබෙන්නට ඕනේ. ප්‍රඥාව තිබෙන්නට ඕනේ. ඒ වගේම ශ්‍රද්ධාව තිබෙන්නටත් ඕනේ. මෙලෝ පරලෝ විශ්වාස කරන්න ඕනේ. ඒකනේ ප්‍රඥාව. ඒක තමයි ප්‍රඥාව. මෙලෝ පරලව විශ්වාස කරන්න ඕනේ. කර්මය කර්මඵලය පිළිබඳව විශ්වාසයක් තිබෙන්න ඕනේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කෙරෙහි ගෞරවය තිබෙන්න ඕනේ. මේ ගෞරවය තිබෙනකොට, ශ්‍රද්ධාව තිබෙනකොට මේ බුදුරජාණන් වහන්සේගේ ධර්ම මාර්ගය ශ්‍රවණය කරන්ට පිළිපදින්න අවබෝධ කරගන්න අපේ මනස තුල උත්සාහයක් ගොඩනැගෙනවා. එතකොට අද දවසේදී මා මේ සීමිත කාලයක් තුලදී ඔබට දේශනා කිරීමට බලාපොරොත්තු වන්නේ බුදුරජාණන් වහන්සේ අනුදෙන වදාළ ඉතාමත්ම වැදගත් ගැඹුරු සූත්‍රයක් පදනම් කොටගෙන කරුණු කාරණා පැහැදිලි කිරීමයි. මේ සූත්‍ර දේශනාව අපේ ලෞතර බුදුරජාණන් වහන්සේ අනුදෙන වදාළන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේට, ආනන්ද හාමුදුරුවන්ට තමයි මේ සූත්‍ර දේශනාව සිද්ධ කරන්නේ. මේක අපි උපුටා ගන්න අංගුත්තර නිකායේ. අංගුත්තර කියන්නේ අංග උත්තර අංගුත්තර. අංග වශයෙන්, අංකිත වශයෙන් ත්‍රිපිටක දහමේ කරුණු පෙළගස්වල තියෙන පිටකයට අපි කියනවා අංගුත්තර නිකාය. පිටකේ නෙවෙයි, නිකායට අපි කියනවා අංගුත්තර නිකාය. ඒක අංගුත්තර නිකායේ දසක නිපාතේ. දසක නිපාතේ කියන්නේ 10 කරුණු. එකේ කරුණු, දෙකේ කරුණු, තුනේ කරුණු, හතරේ කරුණු, පහේ කරුණු, මෙහෙමයි මේ අංගුත්තර නිකායේ කරුණු පෙළගස්වල තියෙන්නේ. එහි තියෙන දසක නිපාතේන මිගසාලා සූත්‍රය. මිගසාලා කියන සූත්‍රය තමයි අද මම මාතෘකා කරගන්නේ. දැන් මේ සූත්‍ර දේශනාවේ පුද්ගල වර්ගීකරණයක් තිබෙනවා. පුද්ගලයෝ 10 දෙනෙක් පිළිබඳ. ඉතින් මේ සීමිත කාලය තුළදී මේ 10 දෙනා පිළිබඳව සමහර විට අපිට විග්‍රහ කරන්න අමාරු වෙයි. නමුත් මේක අපි සංක්ෂිප්තව කෙටියෙන් ඔබට මේ ධර්මයේ පිළිබඳව රසය ඇති වෙන ආකාරයට අපි අනුශාසනා කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ මිගසාලා කියන නම මේ සූත්‍රයට ලැබෙන හේතුවක් තිබෙනවා.
ඒ හේතුව තමයි මිගසාලා කියන කාන්තාව නිසා තමයි මේ සූත්‍ර දේශනාව සිද්ධ කරන්න. මේ සූත්‍ර දේශනාව සිද්ධ කරන්න. දවසක්ද අපේ ආනන්ද හාමුදුරුව මේ මිගසාලා කියන මේ කාන්තාවගේ ගෙදරට වැඩම කරනවා. ඒකං සමයං භගවා සාවත්තියං විහරති ජේතවනේ අනාත පින්ඩිකස්ස ආරාමේ අතකෝ ආයස්මා ආනන්දෝ පුබ්බන්න සමයං නිවාසෙත්වා පත්ත චීවර මාදාය. ආනන්ද හාමුදුරු උදෑසන වේලාවේ පාත්‍රය අරගෙන පිණ්ඩපාතේ වඩිනවා. මේ පිණ්ඩපාතේ වැඩම කරලා කාගේ ගෙදරට යන්නේ? මිගසාලායේ උපාසිකායේ නිවේසණං තේන උපසංකමි. කාගේ ගෙදරට යන්නේ? මිගසාලා උපාසිකාවගේ ගෙදරට වඩිනවා. මේ මිගසාලා කියන උපාසිකාවගේ ගෙදරට වැඩම කරාට පස්සේ ආනන්ද හාමුදුරුවන්ගෙන් මේ මිගසාලා ප්‍රශ්නයක් අහනවා. ඒක මන්තන් නිසින්නෝකෝ මිගසාලා උපාසිකා ආයස්මන්තං ආනන්දං ඒතද වෝච. ආනන්ද හාමුදුරුවන්ගෙන් ප්‍රශ්නයක් අහනවා. මොකද්ද මේ ප්‍රශ්නය? මේක මිගසාලා අහන්නේ. මේ මිගසාලාට හිටියා පුරාණ ඥාතිවරු දෙන්නේ. එක්කෙනෙක් ඉසිදත්ත, අනෙක් එක්කෙනා පුරාණ. ඔන්න නම් දෙකයි. එක්කෙනෙක් ඉසිදත්ත, අනෙක් කෙනා පුරාණ. මේ දෙන්නා පිළිබඳව තමයි මේ මිගසාලා බුදුරජාණන් වහන්සේගෙන් මේ ප්‍රශ්නේ විමසන්න ආනන්ද හාමුදුරුවන්ගෙන් අහන්නේ. හැබැයි ඉස්සෙල්ලා විමසන්නේ කාගෙන්ද? ආනන්ද හාමුදුරුවන්ගෙන්. දැන් ආනන්ද ස්වාමීන් වහන්සේ මේ පිළිබඳව දැනගෙන හිටියේ නැහැ. මේක බුදුරජාණන් වහන්සේ දේශනා කළ තිබෙත් නැහැනේ. ඒ නිසා ආනන්ද හාමුදුරුවන්ගෙන්, ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් මිගසාලා ප්‍රශ්නයක් අහනවා. මොකද්ද මේ ප්‍රශ්නය? මේ ප්‍රශ්නය තමයි කතං කතං නාමායං බන්තේ ආනන්ද භගවතා ධම්මෝ දේසිතෝ අඤ්ඤේයා තත්‍රාහි නාම බ්‍රහ්මචාරීච අබ්‍රහ්මචාරීච උබෝ සමසම ගහිතා භවිස්සන්ති අபிසම්පරායං. මෙන්න කදිම ප්‍රශ්නයක් අහන්නේ. මොකද්ද මේ අහන්නේ? මේ බ්‍රහ්මචාරී භාවය සහ අබ්‍රහ්මචාරී භාවය පිළිබඳව. බ්‍රහ්මචාරී භාවයේ සහ අබ්‍රහ්මචාරී භාවයේ පිළිබඳව. දැන් අපි මේක පැහැදිලි කරගත යුතුයි. මොකද්ද මේ බ්‍රහ්මචාරී භාවය අබ්‍රහ්මචාරී භාවය කියලා කියන්නේ? බ්‍රහ්මචාරී කියන වචනය විග්‍රහ කර ගැනීමේදී අපිට සරලව මේක කියන්න තිබෙන්නේ කාන්තාවක් සමග සහවාසයේ යෙදී සිටීම සහ නොයෙදී සිටීම. සරලව තවදුරටත් කිව්වොත් විවාහ වී ලෞකික ජීවිතයේ විඳීම, නැත්නම් විවාහ නොවී සිටීම. දැන් මෙතෙන්දී අපිට බැලූ බැල්මට මේක පාරට පේන්නේ මොකක්ද? බ්‍රහ්මචාරී භාවය උතුම්, අබ්‍රහ්මචාරී භාවය උතුම් නැහැ. මේක දැන් අපිට වචනාර්ථය ගත්ත ගමන් තේරෙනවා. එතකොට මෙතන වෙන සිද්ධිය තමයි මේ ඉසිදත්ත, නැත්නම් පුරාණ මේ ඉසිදත්ත කියන තමන්ගේ ඥාතිවරයා එතුමා අබ්‍රහ්මචාරී කෙනෙක්. එතුමා විවාහ වෙච්ච කෙනෙක් නෙවෙයි. හැබැයි පුරාණ බ්‍රහ්මචාරී කෙනෙක්. ඒ කියන්නේ කෙනෙක් විවාහ වෙලා අනිත් කෙනා විවාහ වෙලා නැහැ. ඒ කියන්නේ ඉසිදත්ත අබ්‍රහ්මචාරී කියන්නේ විවාහකයිනේ. පුරාණ අවිවාහකයි. මේ දෙදෙනාම මිය ගිහිල්ලා එකම දිව්‍ය ලෝකෙ ඉපදුනා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එහෙම වෙන්න පුළුවන්ද? කවුද මේ අහන්නේ? මේ අහන්නේ මිගසාලා. කාගෙන්ද අහන්නේ? ආනන්ද හාමුදුරුවන්ගෙන්. එතකොට ආනන්ද හාමුදුරුවන්ගෙන් අහන්නේ බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කළා කියලා. බ්‍රහ්මචාරීව හිටපු කෙනත් අබ්‍රහ්මචාරීව හිටපු කෙනත් දෙන්නම මිය ගිහිල්ලා තුසිත දිව්‍ය ලෝකෙ ඉපදුනා. එහෙම කොහොමද වෙන්නේ? එතකොට බ්‍රහ්මචාරී භාවයේ ඇති වැඩක් නැහැ නේ.
අග්‍රක්මචාරී භාවය ඇති වැඩකුත් නෑ. දෙන්නම ගිහිල්ල තියෙන්නේ එකම තැන්ට එකම තැන්ට. මේ පිළිබඳව තමයි ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් මේ මිගසාලා විමසන්නේ. බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කළාය කියලා. මෙන්න මේ වෙලාවේදී ආනන්ද ස්වාමීන් වහන්සේ මොකද කරන්නේ? ඒ ප්‍රශ්නය දැනගෙන උත්තර නොදී උන්වහන්සේ පිණ්ඩපාතේ වැඩම කරනවා. පිණ්ඩපාතේ වැඩම කරලා පෙරබත් කිස නිම වෙලා බුදුරජාණන් වහන්සේ අභියසදී අභිමුඛයේදී ආනන්ද හාමුදුරුවෝ මේ ප්‍රශ්නය බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. මොකද ආනන්ද හාමුදුරුවෝ කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ අසලම සිටපු උන්වහන්සේගේ අග්‍ර උපස්ථායක තනතුරු දැරු ධර්ම භාණ්ඩාගාරික තනතුරු දැරු මේ ශ්‍රාවකයන්න් වහන්සේනේ ආනන්ද හාමුදුරුවෝ කියලා කියන්නේ. ආනන්ද හාමුදුරුවෝ ඉල්ලීමකුත් කරලා තිබ්බනේ තමන් වහන්සේ නැති තැනක දේශනා කරපු ධර්මය නැවත විමසන්න අවස්ථාව ලබා දෙන්න කියලා. ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගෙන් එහෙම වරයක් ඉල්ලලා තිබුණා. ඒ අනුව දෝ දැන් බුදුරජාණන් වහන්සේගෙන් ආනන්ද හාමුදුරුව විමසනවා මේ මිගසාලා කියන මේ ස්ත්‍රිය මේ කාන්තාව බුදුරජාණන් වහන්සේගෙන් අහන්න නැත්තම් බුදුරජාණන් වහන්සේ දේශනා කළා යැයි ආනන්ද හාමුදුරුවන්ගෙන් විමසපු කාරණය. මොකද්ද මේ බ්‍රහ්මචාරී භාවය සහ අබ්‍රහ්මචාරී භාවය පිළිබඳව? මෙන්න මේ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ කදිම පිළිතුරක් ආනන්ද ස්වාමින් වහන්සේට ආනන්ද හාමුදුරුවන්ට ලබල දෙනවා. ඒ කාරණය පැහැදිලි කරන්න කලින් මත්තෙන් සාමාන්‍යයෙන් අපි මේ ලෝකේ ඕනම කෙනෙක් පිළිබඳව නිර්ණායක එහෙම නැත්නම් ඇගයීමකට පත් කරන්නේ ඒ කෙනාගේ තියෙන බාහිර පෙනුමේ. දැන් අපි හිතනවා අපි සිල් සමාදන් වෙනවා නම් සිල් සමාදන් වෙන කෙනා ශ්‍රේෂ්ඨයි. සිල් සමාදන් නොවන කෙනා ශ්‍රේෂ්ඨ නෑ. එයා පව්කාරී. මොකද භාවිත ලෝකේ අපිට පෙනෙන දේ තුළ තමයි අපි කෙනෙක්ව මනින්නේ. ඉතින් මේ මිගසාලා මේ විමසූ ප්‍රශ්නේදී ඉසිදත්ත සහ පුරාණ කියන දෙන්නම බ්‍රහ්ම ලෝකයේ ගියාය කියන මේ කතාව බුදුරජාන් වහන්සේ කීවායයි මේ කියන කතාව දැන් බැලු බැල්මට පෙනිච්ච දෙයක් නෙමේ කියන්නේ මේ මිගසාලා. මොකද ඉසිදත්ත අබ්‍රහ්මචාරී පුරාණ බ්‍රහ්මචාරී. එතකොට මේ දෙන්නම කොහෙද ගියේ? තුසේ දිව්‍ය ලෝකෙ ගියාය කියන මේ කතාවනේ. බැලු බැල්මටම පේනවා දැන් බ්‍රහ්මචාරීව හිටපු පුරාණ දිව්‍ය ලෝකෙ ගියා, ඉසිදත්ත දිව්‍ය ලෝකෙ නොගියාද? මෙහෙම අපිට මෙහෙම හිතන සිතිවිල්ලක් ඇති වෙනවා. මොකද මේ බ්‍රහ්මචාරී සහ අබ්‍රහ්මචාරී භාවයනේ. මෙන්න මේ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට ආනන්ද ස්වාමීන් වහන්සේට කියනවා ආනන්දය. දැන් මේ පාලි පාඨයේ දිගින් දිගටම කියන්නේ ගියොත් අපිට මේ කල් වේලා බොහොම මදි වෙනවා. ආනන්දය, මේ බ්‍රහ්මචාරී භාවය අබ්‍රහ්මචාරී භාවය එහෙම නැත්නම් මේ දිව්‍ය ලෝකයේ ඉපදීම පිළිබඳව මේ කතා කරන්නේ දෑඟුල් නුවණක් තියෙන ඉසිදත්තා කියන කාන්තාවද? ඒ කියන්නේ ඉසිදත්තාට නැත්නම් මිගසාලාට මේ පිළිබඳව විමසන්න නුවණක් බුද්ධියක් නැහැ. එහෙම හැකියාවක් නැහැ. මොකද ඇය පෘථග්ජන සාමාන්‍ය කාන්තාවක් විතරයි. එනිසා මිගසාලා කියලා කියන්නේ සාමාන්‍ය පෘථග්ජන කාන්තාවක් පමණයි. ඇය කොහොමද ඉසිදත්ත හෝ පුරාණ කියන මේ දෙන්නා කොහේ ගියාද කියලා දන්නේ? ඒක විග්‍රහ කරන්නේ කොහොමද කියලා පුංචි දෝෂාරෝපණයක් මිගසාලාට සිද්ධ කරලා බුදුරජාණන් වහන්සේ මේ පුද්ගලයන් දස දෙනෙක් පිළිබඳව මේ මිගසාලා සූත්‍රයේදී අනුදැන වදාරනවා, දේශනා කරනවා. එහිදී ඉස්සර වෙලාම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කතං කතං නාමායන් බන්තේ ආනන්ද භගවතා ධම්මෝ දේසිතෝ අඤ්ඤය්‍ය තත්‍රාහි නාම බ්‍රහ්මචාරීච අබ්‍රහ්මචාරීච
උබෝ සමසම ගතිකා භවිස්සන්ති අභිසම්පරායන්ති ඒවංකෝ පනේතං භගිනී භගවතා ව්‍යාකතන්ති. මොකද මේ කියන්නේ ආනන්දේනි, යම් ධර්මයෙක් වි බ්‍රහ්මචාරීත් අග්‍රහ්මචාරීත් යන දෙදෙනා පරලොවේ සමසමගි සහිතව වෙත්නම් මේ ධර්මය කෙසේ දත යුතුද? ඒ කියන්නේ බ්‍රහ්මචාරීව වාසය කරපු කෙනත් අබ්‍රහ්මචාරීව වාසය කරපු කෙනත් මරණින් මතු එකම තැනක උපදිනවා කියලා අපි කොහොමද විග්‍රහ කරගන්නේ? අපි කොහොමද විග්‍රහ කරගන්නේ? එතින්දි පළවෙනි පුද්ගලයා පිළිබඳව බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරනවා මිගසාලා සූත්‍රයේදී මෙන්න මෙහෙම. ඒ තමයි පළවෙනි පුද්ගලයා දුස්සීලයි. ඔන්න පළවෙනි පුද්ගලයා. මේ දුස්සීල පුද්ගලයා චේතෝ විමුක්තියත් එවාගෙම ප්‍රඥා විමුක්තියත් කියන මේ දෙකම නැති කෙනා. ඒ කියන්නේ මේ චේතෝ විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් අපි පොඩ්ඩක් පැහැදිලි කරගත යුතුයි. චේතේ උමතය කියලා කියන්නේ සිතිවිලි වලින්, අපි හිතමු දැන් අපි මේ ලෝකේ සිතිවිලි නිවීමනේ, සංසාර නිවීම හැටියට අපි අර්ථකථනය කරන්නේ ඒ මේ සිතිවිලි පරම්පරාව කෙලවර කිරීම. එතකොට මේ චේතෝ විමුක්තිය කියන්නේ කෙනෙක් දුස්සීල වුණත් ඒ කෙනා සිතිවිලි වශයෙන් නිවිලා නැහැ. ඊළඟට ප්‍රඥාව පහළ කරගෙනත් නැහැ. ප්‍රඥාව පහළ කරගෙනත් නැහැ. අපි හිතමු දැන් ඉසිදත්ත හෝ පුරාණ කියන මේ දෙන්නම දුස්සීලයි කියලා. මේ දෙන්නම දුස්සීලයි. මේ එක්කෙනෙක්වත් චේතෝ විමුක්තිය ලැබලක් නැහැ, ප්‍රඥා විමුක්තිය ලැබලත් නැහැ. චේතෝ විමුක්තිය ලැබලත් නැහැ, ප්‍රඥා විමුක්තිය ලැබලත් නැහැ. ඒ නිසා ඒ දෙදෙනාම සංසාරගත වෙනවා. ඒ දෙදෙනාම සංසාරගත වෙනවා. මොකද ඒ දෙදෙනාම කෙලෙස් වලින් යුක්තයි. කෙලෙස් වලින් යුක්තයි. ඉසිදත්තත් කෙලෙස් වලින් යුක්තයි, පුරාණත් කෙලෙස් වලින් යුක්තයි. හැබැයි මේ ලෝකේ බැලු බැලමට අපිට පේන්නේ ඉසිදත්ත අබ්‍රහ්මචාරී, පුරාණ බ්‍රහ්මචාරී. හැබැයි පුරාණ බ්‍රහ්මචාරී වුණත් පුරාණ ළඟත් කෙලෙස් තියෙනවා. කෙලෙස් තියෙනවා. සමහර විට ඔහු වාසය කරන්නේ බ්‍රහ්මචාරීව වෙන්නට පුළුවන්. බ්‍රහ්මචාරීව වාසය කරාට චේතෝ විමුක්තිය ඔහු ළඟ නැහැ. ප්‍රඥා විමුක්තිය ඇත්තෙත් නැහැ. ඔන්න පළවෙනි පුද්ගලයා. පළවෙනි පුද්ගලයා. නාමික ලෝකේ බ්‍රහ්මචාරී හෝ අබ්‍රහ්මචාරී වන්නට පුළුවන්. නමුත් චේතෝ විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් මේ දෙකම නැත්තම් මේ දෙදෙනාම අමු පෘථග්ජනයෝ. අමු පෘථග්ජනයෝ. එතකොට බ්‍රහ්මචාරී වුණත් අබ්‍රහ්මචාරී වුණත් කෙලෙස්වල භාවිතය එලෙසමයි. ඒ තමයි පළවෙනි පුද්ගලයා. දෙවනුව ඉන්නවා අපි ඒ දුස්සීලම පුද්ගලෙ. හැබැයි මේ දුස්සීල පුද්ගලයා ළඟ චේතෝ විමුක්තියක් තිබෙනවා, ප්‍රඥා විමුක්තියක් තිබෙනවා. අපි මේක පොඩ්ඩක් විග්‍රහ කරගෙන බලමු. දැන් දැන් අපි හිතමු මේ කෙනා දුස්සීල කෙනෙක්. හැබැයි ඒ කෙනා අවශ්‍ය වෙලාවට අවශ්‍ය තැන්දී මේ චේතෝ විමුක්තිය සහ ප්‍රඥා විමුක්තිය ඇතුව කටයුතු කරනවා. උදාහරණයක් හැටියට අපි හිතමු මේ ලෝකේ පාලකේ. එතකොට පාලකේකුට සමහර විට රට පාලනය කරනකොට ධර්මිෂ්ඨව ඒ කටයුතු කරන්නත් වෙනවා, සමහරට අධර්මිෂ්ඨව කටයුතු කරන්නත් වෙනවා. එතකොට මොහු දුස්සීලයක් තමයි. නමුත් අවශ්‍ය වෙලාවේදී ඒ කෙනා අර ප්‍රතිපත්ති ගරුක භාවය තමන්ගේ ළඟට ළඟා කරගන්නවා. එතකොට ඒ ප්‍රතිපත්ති මත පිහිටා කටයුතු කරනවා. එතුමා දුස්සීලයක් උනාත් අන්න එතුමා ළඟ මොකක්ද තියෙන්නේ? චේතෝ විමුක්තිය සහ ප්‍රඥා විමුක්තිය තියෙනවා. ප්‍රඥා විමුක්තිය තියෙනවා. දැන් අපි හිතමු වැරදි වැඩ කර, අපි හිතමු වැදි මිනිස්සෙක් කියලා. දැන් වැද්දාගේ ක්‍රියාකලාපයේ තමයි වැද්දා නිතරම සතුන් මරනවා. සතුන් මරනවා. මේ සතුන් මරන වැද්දාගේ බිරිඳට සිද්ධ වෙනවා තමන්ගේ ස්වාමියා ගෙනල්ලා දෙන මස්ටික උයලා දෙන්න. එතකොට මේ වැද්දා දුස්සීලයි, වැදි කාන්තාවත් දුස්සීලයි. නමුත් ඇය මොකද්ද කරන්නේ? ස්වාමියා ගෙනල්ලා දෙන දේ උයලා දෙනවා. උයලා දෙනවා. නමුත් අනිත් වෙලාවේදී ඇය සිල්වත්, ඒ කියන්නේ ඇය දන්නවා මේක වැරදි කියලා. වැරදුනත් ඒ ක්‍රියාවැටෙතෙන්දි සිද්ධ කරන්න වෙනවා. සිද්ධ කරන්න වෙනවා. දැන් ඔබ අහලා ඇති අපේ ධර්ම සාහිත්‍යයේ අපිට චරිත හම්බ වෙනවා විවිධාකාරයේ. මොනවාද මේ චරිත? අපි හිතමු විශාකා උපාසිකා.
විශාකා උපාසිකාව අපි දන්නේ අවුරුදු කීයේදී සෝවාන් වුණා කියලාද? අවුරුදු 7දී සෝවාන් වෙච්ච කාන්තාවක් කරණි අපි කතා කරන්නේ. නමුත් ඇයට සිද්ධ වෙනව නේද ලෞකික ජීවිතය ගත කරන්න. ලෞකික ජීවිතය ගත කරන්න. එතකොට මේ කෙලෙස් කියන ඒවා අනාගාමී වීම දක්වාම තිබෙනවා. අරහත් මාර්ගයේදී තියෙනවා කෙලෙස්. ඒ දක්වාම තියෙනවා. නමුත් මේ වැරද්ද වැරද්ද බව අවබෝධ කරගෙන කටයුතු කරනවා. ඒක තමයි දැන් සිද්ධ වෙන්නේ. දැන් ලෞකික ජීවිතයේ ගත කිරීමෙන් ලැබෙන ආනිසංසය මොකද්ද? ප්‍රතිඵලය මොකද්ද? හිතකර භාවය මොකද්ද? අහිතකර භාවය මොකද්ද කියන එක විශාකාව දන්නවා. හැබැයි දැනගෙනත් ඇයට සිද්ධ වෙනවා සමහරට දුස්සීල ජීවිතයක් ගත කරන්න. ඒ දුස්සීල ජීවිතයේ එවලට එළඹුණාට ඇය ඒක චරිතායනේ බවට පත් කරගන්නේ නැහැ. හැමදාම දුසිල්වත් වැඩ කරමින්, හැමදාම පව් වැඩ කරමින්, හැමදාම නරක වැඩ කරමින් ජීවත් වෙන්න ඇය පෙළඹෙන්නේ? ඇය පෙළඹෙන්නේ නැහැ. මේක තවත් ගැඹුරට සාකච්ඡා කරනවා මේ සේක එහෙම නැත්නම් සාමයික ප්‍රතිපදාව කියලා. එතකොට අර කලින් කිව් දුස්සීල පුද්ගලයාට වඩා මේ දෙවනුව කියන දුස්සීල පුද්ගලයා ළඟ ගුණයන් තිබෙනවා. ගුණයන් තිබෙනවා. මොකද ඒ කෙනා මේ චේතෝ විමුක්තිය දන්නවා, ප්‍රඥා විමුක්තියත් දන්නවා. ඒ නිසා මේ චේතෝ විමුක්තිය ප්‍රඥා විමුක්තිය දන්න නිසා අර පළමුවෙන් සඳහන් කර පුද්ගලයාට වඩා දෙවනුව සඳහන් කර පුද්ගලයා ආධ්‍යාත්මයෙන් දියුණු පුද්ගලයෙක් හැටියටයි සලකන්නේ. එයා ඉහළට යන පුද්ගලයෙක්. ඒ අඩුපාඩුකම් ටික තිබුණා කියලා ඒකේන අපාගත වෙන පුද්ගලයෙක් හැටියට ධර්මයේ කතා කරන්නේ. ඒකේන සමහර විට ජීවන චර්යාව නිසා, සමහර ඒකේනගේ પરම්පරාවෙන් ආපු දේ නිසා, සමහර විට කරන රැකියාව නිසා කෙනෙකු වැරදි දේවල් මේ මොහොතේදී කරනව වෙන්නට පුළුවන්. නමුත් අවශ්‍ය වෙලාවේදී ඒ ධර්මයේ පිළිබඳ අවබෝධය ඒ පුද්ගලයාට තිබෙනවා. දැන් උදාහරණයක් ඇටියට ඔබ ගත කරන්නේ ලෞකික ජීවිතයක්. මේ ලෞකික ජීවිතයේ ගත කරද්දී සමහර විට ඔබට බොරුවක් කියන්න වෙනවා. හිස් වචනයක් ඔබට කතා කරන්න වෙනවා. නරක වචනයක් ඔබට කියන්න වෙනවා. දැන් සමහර අවස්ථාවලදී සමහර ආයතන ප්‍රධානීන් අපිට කියලා තියෙනවා, ස්වාමීන් වහන්ස මට මේක ආරෝපණය කරගන්න සිද්ධ වෙනවා. මට කේන්තියා පුද්ගලයෙක් විලස කටයුතු කරන්න වෙනවා. මොකද ඒක මගේ ආයතනය පාලනය කර ගැනීම සඳහා. නමුත් ඇත්තටම මම එහෙම ද්වේෂ සහගත පුද්ගලයෙක් නෙමෙයි. ඇත්තටම මගේ හිතේ අභ්‍යන්තරයේ මොකද තිබෙන්නේ මේ පිළිබඳ අවබෝධයක්. මේ පිළිබඳ අවබෝධයක්. විශේෂයෙන්ම ගුරු වෘතීන ස්වාමින් වහන්සේ නමක් හැටියට අපි දන්නවා. අපි සමාජයට දරුවන්ට අවවාද කරන්න ගියාම සමාජයට සැරවැර භාවයෙන් යුක්තව අපිට කටයුතු කරන්න සිද්ධ වෙනවා. නමුත් ඇත්තම කාරණය අපි ඒ වෛරයෙන් කටයුතු කරන අය නෙමෙයි. වෛරයෙන් කටයුතු කරන නෙමෙයි. අද ගුරු වෘතිය ගත්තම විශාල ප්‍රශ්නයක් වෙලා තියෙනවානේ. දරුවන් සකස් කරන්න සමහර විට උපදේශක් දීම, පුංචි දඬුවමක් දීම සිරගත වීමට පවා හේතු වෙන කාරණා බවට පත් වෙලා තිබෙනවානේ. එතකොට ඇත්තටම ඕනම ගුරුවරයෙක්ගේ අරමුණ අහලා බැලුවම ඒ ළමයා යහපත් තැනකට, හොඳ තැනකට ගැනීම තමයි අරමුණ බවට පත් වෙලා තිබෙන්නේ. දැන් අපි දන්නවා අපි ගෝල ස්වාමින් වහන්සේලා සකස් කරන ස්වාමින් වහන්සේලා හැටියට මේ ගෝලයන් පිළිබඳව කුඩා සාමණේර ස්වාමින් වහන්සේලා පිළිබඳව කටයුතු කරද්දිත් මේ ගැටලුව අපිට මේ විදිහටම මතුවෙනවා. වෙලාවකට අපිට හිතෙනවා ඇත්තටම අපි මොකටද මේ තව කෙනෙක්ගේ ජීවිතය හදන්න අපි වෛරී පුද්ගලයෙක් බවට පත් වෙන්නේ කියලා. නමුත් කවදාවත් මේ ගුරු ගෝල සම්බන්ධතාවයේදී අපි එහෙම වෛරී සහගතව කටයුතු කරන්නේ කටයුතු කරන්නේ නැහැ. එනිසා මේ විගසාලා සූත්‍රයේදී ආනන්ද හාමුදුරුවන්ට බුදුරජාණන් වහන්සේ අනුදෙන වදාරනවා යලිත් ආනන්දය. මේ කෙනෙකුගේ බාහිර පෙනුමෙන්, බාහිර ක්‍රියාකාරකමින් ඒ කෙනා, ඒ පුද්ගලයා මනින්න එපා. මනින්න හොඳ නැහැ. ඒ මැනීමෙන් වරදක් සිද්ධ වෙන්නට පුළුවන්. ඔන්න දැන් දෙන්නෙක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට දේශනා කළා. තුන්වෙනි පුද්ගලයා තමයි මේ සිල්වත් පුද්ගලයා. සිල්වත් පුද්ගලයා. දැන් අපි මේ සීලය ගත්තම මෙතනත් ඉන්නවා මේ චේතෝ විමුක්තිය සහ ප්‍රඥා විමුක්තිය. දැන් මේ සිල්වත් ඒ පුද්ගලයාට චේතෝ විමුක්තිය නැත්තම්, ප්‍රඥා විමුක්තිය නැත්තම් ඒ කෙනා ළඟ
ඒ කෙනාළඟේ කියන ගුණධර්මය සැබෑලෙසම ඇත්තේ නැහැ. ඒකෙනා ඒක චේතනාවක් වශයෙන් අවබෝධ කරගෙනත් නෑ, ඒවාගේම ප්‍රඥාවෙන් තේරුම් අරගෙනත් නෑ. දැ ඒක අපි සරලව විග්‍රහ කරගෙන බැලුවොත් ද අපි සිල් ශික්ෂාපද කිව් පමණින් අපි සිල්වතෙක් බවට පත්වෙන්නේ පත්වෙන්නේ නැහැ. අපි ඒ සීලේ අර්ථය දැනගෙන තිබෙන්න ඕන. දැන් අපි ගොඩාක් දුරට පුරුදු වෙලා තිබෙන්නේ ශික්ෂාපද මුමුණන්න, ශික්ෂාපද කියන්න. මේ කිව් සැනින් ඒ සීලය අපිට පිහිටන්නේ නැහැ. කිව් සැනින් ඒ සීලය අපිට පිහිටන්නේ නැහැ. ඒක චේතෝ විමුක්තියෙත් නැහැ, ප්‍රඥා විමුක්තියෙත් නැහැ. චේතනාව තුල ඒක ඇත්තෙත් නැහැ, ප්‍රඥාව තුල ඒක ඇත්තෙත් නැහැ. චේතනාව තුල නැති වෙනකොට ප්‍රඥාව තුලත් නැති වෙනකොට ඒක නිකන් හුදෙක් වාක්‍යයක් ප්‍රකාශ කිරීමක් පමණයි. එතකොට ඒ සීලවන්ත පුද්ගලයා ළඟ චේතෝ විමුක්තිය නැත, ප්‍රඥා විමුක්තියද නැත, එහෙමනම් ඒ කෙනා පහළට ගමන් කරන පුද්ගලෙ. ඒ කෙනා ඉහළට යන කෙනෙක් නෙමෙයි. ඒ කෙනා නිවනට යන කෙනෙක් නෙමෙයි. ගිරව් වගේ කිව්වට, ගිරව් වගේ කියෙව්වට, හයියෙන් කිව්වට, හැඩදාල වැඩදාල කිව්වට ඒකේ අර්ථය ගෝචර කරගෙන නැත්තම්, ඒක ජීවිතයට අරගෙන නැත්තම්, ඒක ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්නේ නැත්තම් ඒ සීලයෙන් ඇති වැඩක් නැහැ. සීලෙන් ඇති වැඩක් නැහැ. දැන් ඔය ධර්මයේ තුල කතා කරන්නේ අර උපමාවලදිත් ඒකනේ. සමහර අය ධර්මයේ අසල කොච්චර ජීවත් වුණත් ධර්මයේ රස අඳුනගන්නේ හරියට ඒකේ නා හැන්දක් වගේ. සමහර විට පන්සලේමයි ඉන්නේ. සමහර විට ධර්මයේමයි කියවන්නේ. කට ඇරියොත් ධර්මයේ තමයි දන්නේ. ඒක තමයි කියන්නේ. නමුත් ඒකෙනාගේ ජීවිතය තුළ ධර්මය නැහැ. කටපාඩම් කරන කියවන දේ තියෙනවා. නමුත් ධර්මයේ ජීවිතේ නැහැ. නමුත් තව පිරිසක් ඉන්නවා මේ හතරවෙනි පුද්ගලයා හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ සිල්වත් පුද්ගලයා එයා ළඟ චේතෝ විමුක්තියක් තියෙනවා, ප්‍රඥා විමුක්තියක් තියෙනවා. ඒතර චේතෝ විමුක්තිය කියන්නේ සීලය දන්නවා, ඒකේ අර්ථයක් දන්නවා, ඒක අවබෝධ කරගෙනක් තියෙනවා, ඒ අනුව ජීවත් වෙනවා, ඒක පාරමිතාවක් කියලා දන්නවා, ඒ අනුව කටයුතු කරනවා, ඇපවෙනවා, කැපවෙනවා. තමන්ගේ සීලය බිඳගන්නේ නැහැ. අන්න ඒ කෙනා තමයි නියම සිල්වත් පුද්ගලයා. සමහර විට තුන්වෙනි පුද්ගලයා ඇහෙන්න ශික්ෂාපද කියනවා. එයා තමයි කැපිපෙන්නේ. එයා තමයි ඉදිරියට යන්නේ. එයා තමයි කැපිලා පේන්නේ. නමුත් ඒ කෙනා ළඟ සීලය චේතනාගාමී වශයෙන් හෝ ප්‍රඥාගාමී වශයෙන් නැති වෙන්නට පුළුවන්. එතකොට එයා ප්‍රදර්ශනීය වස්තුවක් විතරයි. ඒතර ඒ සීලයෙන් ඇති කිසිම වැඩක් නැහැ. ඒ කෙනා පහළට ගමන් කරන කෙනෙක්. චේතනා විමුක්තිය තුලත්, එහෙම නැත්නම් ප්‍රඥා මේ විමුක්තිය තුලත්, මේ දෙකෙන්ම සීලය අවබෝධ කරගනිපු කෙනා, ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන කෙනා ඉහළට ගමන් කරන පුද්ගලෙ. එතකොට ආයි බුදුරජාණන් වහන්සේ අනුදෙන වදාරනවා ආනන්ද ස්වාමීන් වහන්සේට. ආනන්දය බලපු ගමන්, දැකපු ගමන්, ඇහිච්ච ගමන් කෙනෙක් උසස්ද පහත්ද කියලා අපිට කියන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඊළඟට මේ පස්වෙනි පුද්ගලයා. ඒ වගේම දැන් මෙතන මේ හතර දෙනෙක් පිළිබඳව අපි කතා කරානේ. පළවෙනි පුද්ගලයා නෙමෙයි, දෙවෙනි පුද්ගලයා සහ හතරවෙනි පුද්ගලයා. ඒ දෙදෙනාම මේ ධර්ම මාර්ගයට බැසපු අය. ඒ කියන්නේ එයාලඟ ප්‍රතිපත්ති තිබෙනවා. ඒ ප්‍රතිපත්ති කෙනෙකුට විනාශ කරන්න බෑ. කෙනෙකුට පැහැර ගන්න පුළුවන් කමකුත් නැහැ. කෙනෙකුට රවට්ටන්න පුළුවන් කමක් ඇත්තෙත් නැහැ. මොකද ඒ කෙනා චේතෝ විමුක්තිය ඒ කෙනා ළඟ තියෙනවා, ප්‍රඥා විමුක්තියක් තිබෙනවා. ඒ නිසා ඒ කෙනා එහෙම සැලෙන කෙනෙක් නෙමෙයි. ඒ කෙනා මේ ධර්ම මාර්ගයට බැසපු කෙනෙක්. ඒ ධර්ම මාර්ගය තුල ඒ කෙනා ගමන් කරනවා. ඒක සමහරට පරිබාහිර කෙනෙකුට පෙනෙන්නේ නැති වෙන්නට පුළුවන්. නමුත් ඒ කෙනා මේ ධර්ම මාර්ගයේ ගමන් කරලා, විමුක්ති මාර්ගයේ ගමන් කරලා නිවන කරා ළඟා වෙනවා. එතකොට මේ පස්වෙනි පුද්ගලයා තමයි මේ තියුණු රාගයක් ඇති තැනත්තා. දැන් රාගය කියන්නේ මනෝවිද්‍යානුකූලව ගත්තොත් ඉතාමත්ම භයානක එක පැත්තකින් එහෙම සිටවිල්ලක්. අනිත් ඇතින් ජීවිතේට මේ සොඳුරු භාවය, ලෞකිකත්වයේ ළඟා කර දීම සඳහා රාගය අවශ්‍ය වෙනවනේ.
රාගය අවශ්‍ය වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මෙහිදි දේශනා කරනවා මේ පස්වෙනි පුද්ගලයා තියුණු රාගයක් තියෙන කෙනා. හැබැයි ඒ කෙනා ළඟ චේතෝ විමුක්තියක් නැහැ, ප්‍රඥා විමුක්තියක් නැහැ. ඒ කියන්නේ රාගයේ උපරිම තියෙනවා, ප්‍රඥාවක් නැහැ, චේතෝ විමුක්තිය කියන මේ දෙකම නැහැ. එතකොට මේ පුද්ගලයා පහළට ගමන් කරන කෙනෙක්. තව කෙනෙක් ඉන්නවා හයවෙනි පුද්ගලයා, ඉතාමත්ම තියුණු රාගයක් තිබෙනවා. රාගය තිබෙනවා, පෘථග්ජන භාවයේ තිබෙනවා. හැබැයි ඒ කෙනා ළඟ චේතෝ විමුක්තිය තියෙනවා, ප්‍රඥා විමුක්තියක් තියෙනවා. එතකොට ඒ කෙනා ධර්ම මාර්ගයට පිළිපන් කෙනෙක්. දැන් ලෞකික ජීවිතයේ ගත කරන්න රාගය අවශ්‍යද නැද්ද? අවශ්‍යයි. ඔබට ලෞකික ජීවිතයේ ගත කරන්න රාගය අවශ්‍යයිනේ. ඒ රාගය නිසානේ ඔබ කාමරාගයෙන් බැඳිලා, ඔබේ පංචේන්ද්‍රියන් පසිඳුරන් පිනවමින් ආවාහව විවාහ ජීවිතවලට පත් වෙලා, ධර්මල්ලෝ හදලා මෙහෙම ජීවත් වෙන්නේ මේ තියුණු රාගික බවක් තමන් ළඟ තියෙන නිසා. හැබැයි මේක ඔබ ළඟ තිබුණා කියලා, ඔබ ළඟ තිබුණා කියලා ඔබ මේ විමුක්ති මාර්ගයක් නැහැ කියලා එයින් වෙන වෙලා කටයුතු කරන්නේ නැහැ. ඔබ රාගික ජීවිතයේ ගත කරනවා. හැබැයි චේතෝ විමුක්තිය තියෙන බව දන්නවා, ප්‍රඥා විමුක්තියත් ඔබ ළඟ තියෙන අවබෝධයෙන් ඔබ කටයුතු කරනවා. එතකොට රාගික හැඟීම් සිටිවිලි තිබුණට මේ රාගයෙන් ජීවිතය සංසාරේ පුච්ච ගන්න ඔබ පෙළඹෙන්නේ නැහැ. දැන් උදාහරණයක් ඇටියට මේක සරලව කතා කළොත්, මේක අපේ පෙළදහමෙත් තිබෙනවා. දැන් අපි හිතමු ගින්දර ලස්සනයි. දැන් ගින්දර අපි හිතමු පුංචි ළමෙක් මේ ලස්සන නිසා ගින්දර අල්ලනවා. අල්ලපු ගමන් දැනගන්නවා මේ අත පිච්චෙනවනේ. මේක මොකද්ද? මේක ගින්දර. ඊට පස්සේ අල්ලන්න පෙළඹෙන්නේ නැහැ. ගින්දර දැක්කම ඒකේ තියෙන ආදීනවය දකින්නවා. අන්න ඒක නේ තමයි ප්‍රඥාවන්ත පුද්ගලයා. අපි හිතමු පළඟැටියෙක් කියලා. මේ පළඟැටියා ගිනි දැල්ලට ආස කරනවා. හැබැයි ආස කරාට එයා ගිනි දැල්ල නිසා මොකක් වෙනවද? මරණයටපත් වෙනවා. එයා විනාශ වෙනවා. එයා විනාශ ස්වභාවයට පත් වෙනවා. අන්න ඒ කෙනා පහළට ගමන් කරන කෙනෙක්. රාගය නිසාම පිච්චිලා අළු වෙලා විනාශ වෙලා යනවා. ඒ කෙනාගේ ජීවිතෙන් ඇති වැඩක් නැහැ. නමුත් මේ තියුණු රාගිකයා චේතෝ විමුක්තිය සහ ප්‍රඥා විමුක්තිය තියෙන කෙනෙක් නම් ඒ කෙනා ඉහළට යන්නේ. ඒ රාගය තිබුණත් චේතෝ විමුක්තිය සහ ප්‍රඥාව කියන මේ දෙකම තියෙනවනේ. ඒ කෙනා ඉහළට ගමන් කරන පුද්ගලේ. දැන් 6 දිනක් පිළිබඳව දේශනා කළා. 7 වෙනිව සහ 8 වෙනිව දේශනා කරන්නේ මේ ක්‍රෝධයෙන් යුක්ත කෙනා. දැන් ලෞකික ජීවිතයේ සාමාන්‍ය කෙලෙස් නේ මේවා. දැන් ක්‍රෝධයෙන් යුක්ත කෙනා. හැබැයි මේ ක්‍රෝධය අපි ළඟ තියෙන දෙයක් නේ. හැබැයි ප්‍රඥා විමුක්තියක් නැහැ, චේතෝ විමුක්තියක් නැහැ. ඒ ක්‍රෝධය අපිට අහිත කරයි. අපි කවදාවත් අපිට අත්ත පෙන්නලා දෙන්නේ නැහැ. හැමදාම ක්‍රෝධේම තමයි. හැමදාම ප්‍රශ්න තමයි. හැමදාම කරදර තමයි. ඒ ක්‍රෝධය තියෙනවා. ඒකේ ආදීනවය දන්නෙත් නැහැ, ඒකේ ප්‍රතිඵලය දන්නෙත් නැහැ, ඒකේ ආනිසංසය දන්නෙත් නැහැ. හැබැයි 8 වෙනි වෙන පුද්ගලයා ක්‍රෝධයෙන් යුක්තයි. හැබැයි එයා ප්‍රඥා විමුක්තිය තියෙන කෙනෙක්, චේතෝ විමුක්තිය තියෙන කෙනෙක්. ඒතොර එයා විශේෂ කෙනෙක්. එයා ළඟ ක්‍රෝධය තිබුණත් එයා දන්නවා ලෝකේ යථාර්ථය පිළිබඳව. ඒ යථාර්ථය ළඟා වෙන්න උත්සාහ කරනවා. ඒක ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න උත්සාහ කරනවා. අන්න ඒ කෙනා දහම් සැඩපහරට බැසගනිපු කෙනෙක්. ඒ කියන්නේ ධර්ම මාර්ගයේ ගමන් කරන කෙනෙක්. අවසාන දෙදෙනා තමයි මේ හිත විසිරී ඇත්තාසා හිත විසිරුණු කෙනා. හැබැයි හිත විසිරුණත් එයා ළඟ චේතෝ විමුක්තිය නැහැ, ප්‍රඥා විමුක්තියක් නැහැ. එතකොට හිතත් විසිරීලා චේතෝ විමුක්තියක් නැහැ, ප්‍රඥා විමුක්තියක් නැහැ. ඒ තමයි 9 වෙනි පුද්ගලයා. 10 වෙනි පුද්ගලයා හිත විසිරීලා තියෙනවා, චේතෝ විමුක්තිය තියෙනවා, ප්‍රඥා විමුක්තිය තියෙනවා. ඒ කියන්නේ හිත කොච්චර විසිරුණත් මේ හිත එක්තෙන් කරගත යුතුයි කියලා ඒකෙනා හිතනවා. ඒ අනුව වැඩ කරන්න උත්සාහ කරනවා. අන්න ඒකෙනා බුදුරජාණන් වහන්සේ අගය කරනවා. අවසානයේදී බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට අනුදැන වදාරනවා. අර මිගසාලා කිව්ව අර දෙදෙනාම සමානයි කියලා. එහෙම පුද්ගලයන් පිළිබඳව වර්ගීකරණය කරන්න පෙළඹෙන්න එපා. දැක්ක ගමන්, එක සිද්ධියක් දෙකක් දැක්ක ගමන්, එක ක්‍රියාකාරකමක් දැක්ක ගමන්, එක චර්යාවක් දැක්ක ගමන්, අනේ ඒකේ නා හොඳයි, ඒකේ නා නරකයි, ඒකේ නා හොඳම නැහැ, ඒකේ නා හරිම නරකයි. අපිට පුද්ගලයන් පිළිබඳව මෙහෙම කියන්න පුළුවන් කමක්
ඇත්තේ නෑ. ඒ අනුව මේ මිගසාලා සූත්‍රයේදී මේ ඉතාමත්ම ගැඹුරු සූත්‍රයක්, මේ බොහොම සරලවයි මම මේ කරුණු ටික පැහැදිලි කළේ. පුද්ගලයෝ පස් දෙනෙක් බුදුරජාන් වහන්සේ හොඳයි කියලා අනුදැන වදාරනවා වගේම තවත් පුද්ගලයන් පස් දෙනෙක්, කියන්නේ පහළට යන පුද්ගලයෝ පස් දෙනයි, ඉහළට යන පුද්ගලයෝ පස් දෙනයි. මෙන්න මේ පිළිබඳව තමයි මේ මිගසාලා සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට දේශනා කරන්නේ. ඒ නිසා පුද්ගලයන් ප්‍රමාණණය කරන්න එපා. ඒ පුද්ගලයන් ප්‍රමාණණය කිරීමේ හැකියාව තිබෙන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමකට පමණයි. අපිට මේ සීමිත වූ නුවණ දැලකින් දැක්ක පමණින් හැඩරුවෙන් ස්වභාවයෙන් පුද්ගලයාගේ විමුක්තිය පිළිබඳව අපිට පැහැදිලි කරන්න පුළුවන් කමක් නැහැ. මිගසාලා පෘථග්ජන කෙනෙක්, දෑඟුල් නුවණක් තියෙන කෙනෙක්, ඒ දෑඟුල් නුවණින් දීපු විනිශ්චය වැරදි. ඒ නිසා පුද්ගලයන් පිළිබඳව නියමාකාර විග්‍රහයක් සිද්ධ කර හැක්කේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමකට පමණක්මයි. ඒ නිසා මේ මිගසාලා සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ අපිට යලි යලිත් අනුදැන වදාරනවා පුද්ගලයන් පිළිබඳව අර්ථකථන හදාගන්න අර මිගසාලා වගේ ඉක්මන් වෙන්න එපා කියන මෙන්න මේ කාරණය. හොඳයි, එහෙමනම් මෙතුවක් වේලා ප්‍රඥාවෙන් යුක්තව, ශ්‍රද්ධාවෙන් යුක්තව ධර්මශ්‍රවණය කිරීම තුළින් වැඩු වඩනාලද මේ පුණ්‍ය සම්භාර ධර්මයන් දායකත්වයන් දරුවා වූ ඒ සිළු දෙනාටම අනන්ත තුනුරුවනේ රැකවරණය ආශිර්වාදයේ පිණිස පවතිවා. මේ පරලොව ගිය සිළු ඥාතීන්ටද මේ පින් ලැබේවා. එවාගෙම සිළු දෙවියන්ටද මේ පින් ලැබේවා. පින්වත් ඔබ හැම දෙනාටම ඔබගේ ධර්මඥානය වැඩි දියුණු කරගෙන ජාත්‍යාදී සසර දුකින් එතරව ලබන අජරාමර සංඛ්‍යාත අමා මහ නිවණින් සැනසීම පිණිසම දෙවියන්ටත් ඥාතීන්ටත් අප හැම දෙනාටමත් මේ වටිනා ධර්ම ශ්‍රවණ මේ කුසලානි සංසය හේතු වාසනා වේවා කියලා සාදු කියමින් ප්‍රාර්ථනා කරගන්න. සාදු සාදු. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනම්. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනම්. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනම්. සාදු සාදු සාදු. අංගුත්තර නිකායේ දසක නිපාතේ මිගසාල සූත්‍ර දේශනාව ඇසුරින් අද ධර්ම දේශනාව පැවැත්වූ දේශකයන් වහන්සේ පයාගල එළබඩ ශ්‍රී ඉන්ද්‍රජෝත්‍යාරාමාධිපති පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලී ආචාර්ය රාජකීය පණ්ඩිත දර්ශනපති මනෝවිද්‍යා උපදේශක පූජ්‍යපාද අඟුණුකුල පැලැස්සේ ඉන්ද්‍රජෝති ස්වාමීන්ද්‍රයන් වහන්සේ උන්වහන්සේටත් මෙවන් වූ සාසනික කටයුතු තව තවත් ඉටු කරන්නට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී සුවය තුනුරුවන්ගේ ආශිර්වාද ලැබීවා කියා අපි සාදුකාරය පවත්වා ආශිර්වාද ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. සිල්වා තෙරුවන් සරණයි.